පවනි කල්පන අතරේ තියෙන සම්බන්ධය මේක නවත්තන්නෙත් නෑ. කල්පන වැඩිපුර මාදරය කරන්නේ පවනිට. අසනි රාදරය කරන්නේ නෑනේ, අසනිකින් පලිගන්නනේ හදන්නේ. එතින් කල්පන පවනි මේ දෙන්න දෙගෙන් එකට හම්බෙනවා. ඔලේක දන්නවා. එතින් අවසානෙට කොහොම නමුත් පවනිගේ ඉවසීම සීමාව ඉක්මනවා. ඒ වෙනකොට පවනිගේ ජීවිතේට වෙන ඕන දේවල් ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. අවසානට දැනගන්නවා පවනි දරුවෙක් ලැබෙන්නේ කියලා. එතකොට කල්පනට හිතාගන්න බෑ මොකද කරන්න කියලා. පවනි නිතර නිතර කල්පනට කියනවා, මේ දරුවා ඔයාගේ, දරුවා බාර ගන්න ඕනේ, අපි විවාහ වෙන්න ඕනේ කියලා. ඒ වුණාට කල්පනට බලයට තියෙන තණ්හාව නිසා අසිනිව අතහැරගන්නත් නැහැ. එතකොට මොකද සිද්ධ වෙන්නේ? පවනි එනවා අසීල මුදලාලිට, කල්පනගේ අම්මට, කල්පනගේ තාත්තට, මාත්‍යයට, මේ හැමෝටම කියනවා කල්පන නිසා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? එතකොට සිද්ධ වෙන්නේ කල්පනට සිද්ධ වෙනවා පවනිව පසාද බැඳින්න සහ අසිනිව අතාරින්න. ඒ විතරක් නෙමෙයි, කල්පනගේ මතුපිටින් පේන හොඳ මූණ, ඒක හැමෝටම පේනවා මොකද ඒ මුණේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ හැමෝම දැනගන්නවා කල්පන කරපු හැම ජරා වැඩක්ම. එතේ යාළුවනේ එදිරියේදී කල්පනට හොඳ කාලයක් නම් එන්නේ. කොහොම නමුත් කල්පනට සිද්ධ වෙනවා කරපු වැරදි වලට දඬුවම් විඳින්න. ඒ දඬුවම් විඳිනකොට කල්පන තේරුම් ගන්නවා ඇත්තටම මේක විහිළුවක්, මේක බොරුවක්, නිකන් කාලේ නාස්ති කරනක විතරයි, කරපු වැරදි වලට දැන් කරන්න දෙයක් නැහැ, දඬුවම් විඳින්න වෙනවා කියලා. ඉතින් යාළුවනේ කල්පන හැදෙනවා නම් හැදෙන්නේ පවනිගින්ම තමයි. ඔයාලටත් හිතන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා යාළුවනේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන ගමන් ඔයාලගේ ආදරණීය හෙළිය නිෂා.